Morning, sir. Morning, morning. Statement I can say, right? Ada abu karnawa sambandhik kata. Apita danagan labuna Damitha Abeyrathna rangana shilpiniya. Athawa shenma ape rate imahat keerthiyata pathunu kala shestre shilpiniya. Ethumiyawa athananguta gatthay kiyala. Api dannawa me rate podujana aragaleyata Nava Shaktiak, Nava Pranayak Lavadunu Podujana Naikavak, Janata Naikavak. Itumiyavat me avastave me aanduwa dadayan kirima api thare hela dakina. Me aanduwata tharunayo kalakaruwan vishwavidyala shishyin pennanna baha. Attadanguta gannamai hadanne. දකින්නවා මේක ඊටාත්ම නරක ක්‍රියාවක් වැරදි ක්‍රියාවක් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් රාජ්‍ය ප්‍රචණ්ඩත්වය රාජ්‍ය ම්ලේච්ඡත්වය රාජ්‍ය හිංසනය යොදවලා මේ ආකාරයෙන් අපේ කලාකාරණියන් කලා ශාස්ත්‍රයය ඒ වගේම මේ රටේ පොදු ජනතාව මේ ආකාරයෙන් භීෂණයට ලක් කිරීම අපි තරයේ හෙලා දකින්නවා මෙතුමියට ඇත්තටම පොලිස් ස්ථානයට එන්න කියලා තිබුණේ 9 වෙනිදාට. නමුත් දියත උයනේ මහජන විරෝධතා අවස්ථාවකට සහභාගී වුණු වෙලාවේ ශනිකවම ඇයව අත්අඩංගුවට අරගෙන තිබෙනවා. මම දන්නවා දමිතා අබේරත්න මහත්මිය මම කිසිසේත්ම හිතන්නේ හිංසනය, ප්‍රචණ්ඩත්වය, ම්ලේච්ඡත්වය රාජ්‍ය දේපල විනාශ කිරීම, පෞද්ගලික දේපල විනාශ කිරීම, ඒ වගේ ක්‍රියාවන් වලට සහභාගී වෙන පුද්ගලෙක් නෙවෙයි එතුමිය. ඒ නිසා මම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා මේ හිංසනයත් එක්ක අපිට එකට වැඩ කරන්නට කිසිසේත්ම බෑ. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් එක්ක අපිට ආණ්ඩුවත් එක්ක එකට හිතනවයි කියලා කතා කරන්නත් බෑ. එහෙම හිතන්නත් බෑ. එහෙම අදහස් කරන්නත් බෑ. රජයෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ හිංසනය මේ දඩයම වහා නතර කරන්න. දමිතා අබේරත්න මැතිණියට වහාම එතුමියව නිදහස් කරන්නයි කියලා අපි රජයෙන් ඉල්ලීමක් කරනවා. මේ නිකන් මිනිස්සුගේ ජීවිතයත් එක්ක සෙල්ලම් කරන්න එපා. මේට වැඩිය වඩා දේවල් තියෙනවා රජයට අවධානය යොමු කරන්න. අම්මලාගේ දරුවන්ගේ මන්ද පෝෂණය අද වැඩි වෙලා. දරුවන්ට පාසල් යන්නට හැකියාවක් නැහැ. දරුවන්ට තොරතුරු තාක්ෂණ දැනුම අද ලැබෙන්නේ නැහැ. ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය අද පහළ මට්ටමක තිබෙන්නේ. ඒ ඉගෙනීම් කටයුතුත් අඩාල වෙලා. ආණ්ඩුව කරන්න ඕන මේ රටේ දරු පරපුරට STEAM education, science, technology, engineering, English, maths, මෙන්න මේ ස්ට්‍රීම් වැඩි කරලා මේ රටේ අධ්‍යාපනය ප්‍රවර්ධනය කරන එක. එහෙම නැතු මේ කලාකරුවන් දඩයන් කරන එක නෙවෙයි. මේක ඊටාත්ම වැරදි ක්‍රියාවක්, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක්. ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා වහාම මේ දඩේම නතර කරන්න. මේ දඩේමට අපි විරුද්ධයි. විශේෂයෙන්ම මේ දඩේමට විරුද්ධව අපි කළ හැකි සියලුම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරන්නට අපි විපක්ෂයක් හැටියට සූදානම්. ඔබතුමාට සාකච්ඡා කරන්න ලැබුණාද? එතුමියත් සමග කතා කරන්න හම්බුණාද? ඔව්. අත වශයෙන්ම කියන්නට ඕන මේ පොලිස් ස්ථානයේ නිලධාරීතුමන්ලා සහ නිලධාරීතුමියන්ලා එතුමියට ඉතාමත්ම හොඳින් එතුමියට ඒ පහසුකම් සලසලා තිබෙනවා. ඒ පිළිබඳව පොලිසිය නිලධාරී සිළු දෙනාටම අපේ ස්තුතිය පුද කරනවා. පොලිසියත් ඉතින් ගිරේට අහුණු පුවක් ගෙඩිය වගේ. දැන් හෙට 9 වෙනිදා විශේෂයෙන් අරගල කරුවන්ගේ විරෝධතාව පවත්වන්න සූදානම් කරගෙන ඉන්න දවස. ඒ දිනේ ඉලක්ක කරගෙන මේ පැහැර ගැනීම අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙන්න ඇති කියලා හිතෙනවා. හෙට විරෝධතා දිනයක්. ඉතින් මේ හැමදේම කරන්නේ මර්ධනය. මේ හැමදේම කරන්නේ මේ රටේ මූලික අයිතිවාසිකම් කියලා දෙයක් තියෙනවා අපේ රටේ ජනතාවට. ඒ මූලික අයිතිවාසිකම් අහිමි කිරීම. කතා කිරීමේ නිදහස තියෙනවා. දේශපාලනික නිදහස තියෙනවා. පාදයාත්‍රා යාමේ නිදහස තියෙනවා. මේ අපි පිළිගන්නවා හැම ක්‍රියාවක්ම සිදුවේ යත්තේ ප්‍රචණ්ඩත්වෙන් තොරව. දමිතා අබේරත්න මහත්මිය ප්‍රචණ්ඩත්වයේ ක්‍රියාත්මක කරන පුද්ගලෙක් නෙවෙයිනේ. ඒක අපි ඒක මුළු ලෝකෙම දන්නවානේ. මුළු රටම දන්නවානේ. මේ මොන විහිළුවක්ද? දැන් අරගලේ ඉන්නකොට දමිතා අබේරත්න ඇතුළු කලාකාරයන් බොහෝ දෙනෙක් කිව්වේ 225ම එපයි කියලා. විශේෂයෙන් අපි දැක්කා ගොඩක් තැන්වල විපක්ෂයට චෝදනා කරනවා. දැන් එතුමිය ඔබතුමා ආවම හොඳින් පිළිගත්තද? නෑ මෙහෙමයි. 225ම එපයි කියන එක ඕනේ කියන එක මේ රටේ ජනතාව ගන්න ඕන තීන්දුවක්. ඒක මේ කාටවත් එක එක පුද්ගලයින්ට කණ්ඩායම් වලට තීන්දුව කරන්නට බෑ. ඉතින් මාවත් අවශ්‍ය නම් රටට සේවයක් කරන්නට මම ඉන්නවා. මාවත් අනවශ්‍ය නම් ජනතාව ප්‍රතික්ෂේප කරනවා නම් අපි විශ්‍රාම යන්නත් සූදානම්. ඒකින්ද මේ ජනමතයටයි අපි සවන් දෙන්නේ. එහෙම නැතුව එක එක කණ්ඩායම් වල එක එක දේශපාලන වදන් වලට අපි සැලෙන්නේ නැහැ. ඒකින්ද ඔය මේ 225 මේකයි කියන එක වැරදි. ඒක හදන්න ඕනේ ආපහු ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. 134 මේකයි. මොන කාරණාවක් ඔබතුමාගෙන් අහන්න පුළුවන්ද? දැන් මේ දවස්වල මේකට අදාළව අහන්න. මොකද මේ පෝෂණය ගැන? මොකද? පෝෂණය ගැන. මන්ද පෝෂණය ගැන පිරිසක් කියනවා. මන්ද පෝෂණය නැහැ කියලා තව පිරිසක් කියනවායි කියලා. වෛද්‍යවරු කියනවා තියනවායි කියලා. දේශපාලකයෝ කියනවා ආණ්ඩු පක්ෂේ නැහැයි කියනවා. මොකද්ද මේ වෙලාවේ? රටේ ජනතාවට මම කියන්නේ ලක්ෂ 220ටම කියන්නා කෙසේ කීවත් අසන්නා බුද්ධිමත් වහන්න. ඒ වගේම තමයි විපක්ෂ නායකතුමා දැන් මේ ආණ්ඩුව මේ කරගෙන යන මේ මර්ධන ක්‍රියාව ගැන ඔබතුමාගේ මතය කොහොමද මේ කියන්නේ? ඒක තමයි මම දැන් ඉදිරිපත් කරේ. ඒක තමයි රාජ්‍ය ම්ලේච්ඡත්වයේ මේක රාජ්‍ය ත්‍රස්තවාදයක්. වෙන වචනයක් නෑ මේකට කියන්නේ. කියන්නේ දැන් මේගොල්ලන් අත්අඩංගුවටත් ගන්න මේ කිසිම වොරන්ට් සේච්චයක් නැතුව කියන්නේ මේ කියන්නේ වොරන්ට් කොලයක්වත් නැතුව ගන්න අත්අඩංගුවට. මෙහෙමයි. මේක බොහොම පැහැදිලිවම හිතාමතාම මේ රටේ ජනතාවගේ ජනතා අයිතිය පාගන්න, ජනතා අයිතිය නැති කරන්න, ජනතාවගේ භාෂණයේ නිදහස, දේශපාලන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස විනාශ කරන්න ගත්තු තීන්දුව. ඉතින් මටත් ඇහුණා කියනවා මේ අරගලය ඉවරයි කියලා. මේ රටේ පොදු ජනතාවගේ අරගලය ඉවර නැහැ. ඒක බොහොම පැහැදිලිව ජීවමානයි. පොඩක් අහන්න. ජාත්‍යන්තර මූල්‍ය ආරමුදේ. ඔව්. සාමාන්‍යයෙන් ණය ලබා දෙනකොට ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, දිනකරුවාගේ අයිතිය, ඒ වගේ මානව හිමිකම් පිළිබඳ අයිතිය පිළිබඳව දැඩිව අවධානය යොමු කරන්න. එතකොට මේ කාලවකවානුක මෙවැනි අත්අඩංගුවට ගැනීම නිසා ජාත්‍යන්තරයේ ඉදිරි අපි හැලුවල් ලක් වෙනවා. මේ රටේ උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා. මේ රටේ උත්තරීතර නීතිය යටතේ තියෙනවා මානව අයිතිවාසිකම්. මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්. ජාත්‍යන්තර ආයතන කිනකන් ඉන්න ඕනේ නැහැනේ අපේ රටේ නීති අපි ක්‍රියාත්මක කරන්න. ඒක වැරදිනේ. ඒක ඇත්තටම ස්වෛරීත්වයේ පාවා දීමක්. භෞමික අඛණ්ඩතාවයේ දේශපාලන නිදහස පාවා දීමක්. පිටරටවල් කියන්න ඕනේ නැහැ අපිට අපේ රටේ නීති ක්‍රියාත්මක කරන්න. අපේ ආණ්ඩු දැනගන්නට ඕන, නායකයෝ දැනගන්නට ඕන, පාලකයෝ දැනගන්නට ඕන රටේ නීති ක්‍රියාත්මක කරන්න. මොනතරම් විලිලජ්ජ නැති දෙයක්ද මේ පිට රටින් අපිට උපදෙස් දෙනකොට රටේ නීති ක්‍රියාත්මක කරන්න කියලා. කරන්න දැන් නැහැ ඉතින් ලැජ්ජ බය නැති ආණ්ඩුවනේ. එන Yes, it's a temple.